සමහර පිරිස් අපිට මාධ්‍යවේදීන් කිව්වා මේ යහපාලනය 2.0 එක යාවි. මේ විදිය සතෙකු වෙනුවෙන් විතරට මුදල් විසිකෙන්න පුළුවන්. මේ සතා දැනට අවුරුදු 200 ගානක් වෙනකන් සිංහරාජා අඩවි ප්‍රදේශයේ ඉඳලා තියෙන දෙනියයි දල ඇත්තු ගන්න පුළුවන්. අපේ අනන්‍ය වූ සතා තමයි මේ සිංහයා. අපිට මේ බලු වැඩ කරපු මිනිස්සු ටික අද ඉදිරියේදී බලු වැඩ නොකරයි. ජාතික සත්වයා ලෙස දඬුලේනා වෙනුවට වෙනත් සත්වයෙකු නම් කිරීමට කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් අමාත්‍යාංශයේ අවධානය යොමු වෙනවා. දඬුලේනා සම්බන්ධව තමයි මේ කතිකාව තියෙන ජාතික සත්‍යය කියලා. මේ පිළිබඳව සොයා බලනවා දඬුලේනා වෙනුවට වෙනත් සතෙක් දිව්‍යා වගේ සතෙක් නම් කරන්න පුළුවන්ද? මේ රට ආවෙනික වෙනත් සතෙක් නම් කරන්න පුළුවන්ද? තෙරුවන් සරණසෝක මහත්මයා. තෙරුවන් සරණයි. කෘෂිකර්ම සහ වනජීවී ඇමතිවරයා ඇතුළත් ප්‍රවෘත්තියක සඳහන් වෙනවා මේ දඬුලේනා ජාතික සත්ව නාමයෙන් අයින් කරන්න යනවා. නමුත් අපිට ඒ අහිංසක සත්වයා මරා දැමීමට නම් කටයුතු කරන්න කොහොමවත් දෙන්නේ නැහැ වගාවලට හානි කරා කියලා. මොකද ඒක සත්ව හිංසනයට අනිත් පැත්තෙන් වැටෙනවා අශෝක මහත්මයා. ඒ වෙනත් උපක්‍රම ගන්න පුළුවන් වගා හානි වළක්වන්න. අපි ඒකත් පැත්තකට දාමු. නමුත් කෘෂිකර්ම ඇමතිවරයා මේ උඩ බලාගෙන කතාවක් කියන එතන ඒකට අපි පොඩ්ඩක් මනස තිගැස්තු එතුමා දන්නේ නැද්ද? දන්නේ නැහැ මේ ප්‍රශ්නේ ගැන. නමුත් ඔහු දකුණේ ඉපදුන වෙන්තර බිහිම මණ්ඩලයෙන් එහා ඉපදුන පුතෙක්. නමුත් මෙම කියන කතාව ඔහුට සදාහන් කරන්නත් ඕන නිවැරදි කර ගැනීමට හෝ මොකද ඔහු කියන්නේ නැහැ කොයි සත්වයාද තෝරාගන්නේ කියලා. නමුත් අශෝක මහත්මයන් එතනදී ඔහු කියනවා දිව්‍ය වුණත් තෝරගත්තර කමක් නැහැ කියලා. දැන් මෙතන අපිට ඇති වෙන ආරවුල තමයි මේ කොටියාගේ ආරවුලයි දිව්‍යාගේ ආරවුලයි අතර සමකාලීන එකමුතුවක් ඇති වෙන්න පුළුවන්. අපේ ජාතික සත්වයා වශයෙන් තෝරගන්න වෙනස් සත්තු නැද්ද අශෝක මහත්මයනි? ඉදිරියේදී අපිට අනිවාර්යෙන් අපිට මේ එහෙමනම් තෝරගන්න පුළුවන් අපේ සිංහයා. හේතුව අපේ ජාතික සත්‍යය තමයි මේ කඩුව ගත්ත කොටියේ මේ සිංහයේ කිටියට සිංහ කොඩියේ අපේ අනන්‍ය වූ සතා තමයි මේ සිංහයා. මේ සතා දැනට අවුරුදු 200 ගානක් වෙනකන් සිංහරාජා අඩවි ප්‍රදේශයේ ඉඳලා තියෙන දෙනියයි. බ්‍රිතාන්‍යයන්ගේ තුවක්කු කරුවන් විසින් නෙවෙයි වතු පාලකයන් විසින් වෙඩිතබා මරා දාලා තියෙනවා. ඒක නිසා මේ ඇමතුමා පෞද්ගලිකව ජනප්‍රවාදයෙන් පවා අහලා තියෙනවා සිංහරාජ ප්‍රසිද්ධ කරත් තමයි මේ සිංහරාජ ගල කියන්නේ. එතන සිංහයේ කිටියයි කියලා. ඒක මේ අවුරුදු 100,000 පරණ කල්පිතයක් නෙවෙයි. දැන් ඉන්න ඒ පැතිවලින් සමහර වයසක මිනිසුන්ගේ සීයල නැත්තම් ආච්චිලා ඒගොල්ලොන්ගේ පරම්පරාවේදී අද්දුත් දේවල්. ඉතින් ඒක නිසා මේ සිංහය ඊළඟට තව පැය ඉඳලා තියෙනවා මේ ශ්‍රීපාදේ ආශ්‍රිතව තැනවල. ඉතින් එහෙමනම් ඇයි සිංහය මේ රටේ මේ ජාතිය හැටියට දාගන්න බැරි වෙන්නේ? අනිත් එක මේ රටේ බොහෝ දෙනෙක් දිව්‍යා සහ කොටියා එකටම භාවිතා කරන්නේ. ඒකට හේතුව මේ රටට ආපු සමහර සත්විද්‍යාඥයෝ කියනවා මේ රටේ කොටි නෑ ඉන්නේ දිවියෝ තමයි කියලා. ඒ වුණාට ගමේ මිනිස්සුගේ ව්‍යවහාරය දිවියයි කියන්නේ කොටිය කොටියයි කියන්නේ දිවියව තමයි. ඒක හරියට අර මේ රටේ මේ නරි නෑ ඉන්නේ හිවල්ලුයි කියලා කියන කතාව ඉංග්‍රීසියෙන් ගැකෝ සහ පොක්ස් කියලා නම් දෙකකින් හඳුන්වුවට මේ රටේ ඉන්නේ ලංකාවේ ඉන්න සියලුම මේ ඉවලුන්ට සමහර පැතිවලදී නරියයි කියන සමහර පැතිවලදී කියනවා මේ ඉවලයි කියලා. ඉතින් ඒක නිසා එකම සතා තමයි මේ නම් කළ තියෙන්නේ. ඒ වගේ දිවිය සහ කොටිය කියන්නේ එකම නමින් හඳුනන මේ රටක ආවේනික සතෙක්. ඒ වගේම මේ කොටිය කියන එක දෙසරයක් හිතන්න ඕන මේක පිටිපස්සේ තියෙන්නේ කාගේ මේ යටි වුමනාවක්ද කියලා. මේ බලල්ලක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ට මේ මතක් කරන්න ඕනකමක් තියෙන මේ රටේ කොඩි කියන 1950 කොඩි කොමිසම ආයලාවේ රිස්සි සීනලෙප්පේ සහ නරේෂන් කියන මන්ත්‍රීවරු දෙන්න උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ආපු දෙන්න මේ කොඩිය වෙනස් කරනවට විරුද්ධව තීරු දෙකක් ගන්න වෙලාවේ ඒ වෙලාවේ දෙමළ මන්ත්‍රීවරේ කොණ්ණම්බුලම් කියන කෙනා කිව්වා මේ අපි හින්දු දෙවියෙක්ගේ වාහනේ වෙච්ච නන්දිගවය දාමු කියලා. ඒ වගේ මෑත කාලෙක එක මුස්ලිම් ඇමතිවරයෙක් කියලා තියෙනවා මේ නායකෙක් මේකට එළුවෙක් හරි බල්ලෙක් හරි රූපයක් දාන්න කියලා. ඒ වගේ සමච්චලයට ලක් කිරීමක් තමයි මේ යුද්ධයෙන් කරගන්න බැරි වෙච්ච එක මතවාදීව කරගන්න තමයි මේ ඔප්පුව හදන්නේ මේ දිව්‍ය දානය කියලා. දිව්‍යයි කියලා කිව්වට දෙමළෙන් ඒ දිව්‍යත සහ කොටියට වෙන වචනයක් නැහැ. පුලිගල් කියලා තමයි දෙමළෙන් කියන්නේ. එතකොට මේ තමිල් මේ පුලිගල් කියන එක එහෙම නැත්නම් දෙමළ පුලිත්හල් කියන්නේ මේ කොටියම තමයි. ඉතින් ඒක නිසා මේ රටේ සිංහල මිනිස්සුන් කරන්නේ දෙමළ මුස්ලිම් තවත් කණ්ඩායම් ඉන්නවා. ඒක නිසා ඒකේ වමනාවට කරන වැඩක් කියලා තමයි අපිට තේරෙන්නේ. තවත් කතාවක් කියනවා දැන් මේ විදිහට දිගට ගියොත් මේ සිංහල වෙන නිසා මේ රටේ සාමය ඇති වෙන්නේ සිංහල ටික ඔක්කොම මරණ දාන්නව එහෙම නැත්නම් වෙන එකකට එළවන්න ඕනේ කියලා අන්න ජාතික ජනවර්ග කිව්වොත් ඒකත් ඉෂ්ට කරන ආණ්ඩුව පැති පැහැදී ඉන්නවාද කියලා අපිට අහන්න වෙනවා.
එතකොට අශෝක මහත්මයන් දැන් මෙතන සිවුම්ව ගත්තම මෙන්න මෙහෙම තැනකුත් වර නැගෙනවා මෙතන. ඔහුගේ මේ අමාත්‍යවරයා කතාව තුළ තියෙනවා මේ වඳ වෙමින් යන සත්‍යයක් යොදා ගන්න කියන කතාවක් මතුවෙනවා. වඳ වෙමින් යනවා නම් තව සත්‍යෝ නැද්ද මේකේ අපිට යොදා ගන්න එතෙන්? වඳ වෙමින් යනවා නම් සත්තු හැටියට තව ගන්න පුළුවන් අපිට දල ඇත්තු ගන්න පුළුවන්. හේතු බොහෝ නොවනක්කාර සත්‍යෙ. ඉතින් ඒක නිසා මේ අලිය නෙමෙයි මම කියන්නේ දල ඇත ගන්න පුළුවන් බොහෝ. දැන් නුවර දළදා වහන්සේ වඩම්බගෙන ආපු මේ නැදුම්ගම රජා, එහෙම නැත්නම් ඓතිහාසික ප්‍රසිද්ධම හිටිය මහනුවර පෙරහැරේ ධාතු කරුණු වැඩි කාලයක් වැඩම රාජ, එහෙම තමන් පය තියෙන මේ පාවාදේ සකස් කරගෙන මේ යන කර්මල නුවණක්කාර සත්තු. ඒ වගේම බොහෝ සිංහල බෞද්ධයන්ගේ නොමද ගෞරවයට වැඩීමට පාත්‍ර වෙච්ච සතෙක්. ඉතින් ඒ වගේ සතෙක් දාන්න පුළුවන්. මේ නොකිය කියන්නේ මේක එන විදිහට හිතා ගන්න පුළුවන් මේ එන්නේ මොකද කියලා. මේ කෘෂිකර්ම සහ වනජීවි ඇමතුමාට වැරදි උපදේශක් දීලා තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ හොග සියුම්ව හොයන්න ඕන මේ ආණ්ඩුව තියෙන්නේ. එතරම් දැනට මේ මන්ත්‍රීවරුන්ගේ සමහර සංයුතියෙන් වෙනස් වුණාට දැන් අවුරුදු දෙකකට නැත්නම් තුනකට ආපු ජනවරණයෙන්ම තමයි තියෙන්නේ. එතකොට පොදු කරමුනේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තත් මේකට තියෙනවාද කියලා හොයන්න ඕන. ඔවුන්ගෙන් විමසන්න ඕන මේ ඉන්නේ ඩයස්පෝරාවේ වමනාවක්ද මේ කරන්න හදන්නේ කියලා. මයිතන අශෝක මහත්මයන් මේ සනාත වෙනවා මේ සංවිධාන කිහිපයක සහ පුද්ගලයන් 300 ගානකට වැඩි පිරිසකගේ තහනම ඉවත් කරලා තියෙනවා. අපි පුදුම සහගත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහර පිරිස් අපිට මාධ්‍යවේදීන් කිව්වා මේ යහපාලනයේ 2.0 එක යාවේ කියලා. අපි ඉතින් කිව්වා එහෙම වෙන්න බෑ. හොඳ යහපත් මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් අපි බලමු දැන් ඉදිරියේදී මේකට කොහොමද සූදානම් වෙන්නේ කියලා. මම හිතන්නේ සිංහල විද්වත් කමිටුන් සහ සමාජයන් මේ අපේ ජාතික අභිමානය රැක ගැනීමට බාධාවක් විය හැකි දිව්‍යා වගේ නැත්තම් කොටියට සමාන දිව්‍යා වගේ අපි කොටියයි දිව්‍යයි අපිට එකයි. මේ විදිය සතෙකු වෙනුවෙන් විතරට මුදල් විසිකෙන්න පුළුවන්. අශෝක මහත්මයානි දැන් දිව්‍යෝ විතරක් නෙවෙයි දැන් මේ රටට පැනලා ඉන්නේ. කොටි කරේ තියාගෙන කොටි කොඩි මාසින් ලක්ෂ ගානක් මිනිස්සු මරපු සමහර සංවිධාන වලට ආවඩපු සංවිධානයක් යුනයිටඩ් නේෂන් එක්සත් ජාතීන්ගේ උමනාවට ඉවත් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ ගැන නම් අපි දැක්කා එක දේශපාලන පක්ෂයක රටට ජාතියට හිතවත් ගලේක අද ප්‍රධාන මාලිකාවක කතා කරනවා. ඔහු කියවුවේ සත්‍ය ඇත්තට මේක හැරිලා බලන්න ඕනේ. මොකද එදා අපිට මේ බලු වැඩ කරපු මිනිස්සු ටික අද ඉදිරියේදී බලු වැඩ නොකරයිද? ඉතින් එදා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පත්වෙච්චි රජයන් තියෙද්දි කොටි හඬ වෙබ්සයිට් එක කොටි හඬ වෙබ් තීරයේ තහනම් ඉවත් වුණා. දැනුත් මෙව් පත්වෙච්චි හැටිය මේකත් වෙන එක කොහොම වෙන්නද කියලා අපිට හිතා ගන්න බෑ මාධ්‍යකරුවන් වශයෙන්. නමුත් මේ කොටි තහනම් සමහර සංවිධාන තහනමෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකක්ද? දැන් මේ මතය ඇත්තටම පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕනේ. මේක රහත්සන් දෙන්නේ පුළුවන් නම් අපි අභියෝග කරන ප්‍රසිද්ධ නා වශයෙන් මේ තහන ඉවත් කරන පක්ෂපාති මන්ත්‍රීවරු තමන්ගේ නමින් කැමැත්ත ප්‍රකාශ කරන්න ඕනේ කියලා මේ තහනම ඉවත් කරන්න කියලා අපි ඊළඟට ඔවුන්ට කියනවා. ඒ තහනම ඉවත් කරන්න ඡන්ද දීලා පුළුවන් නම් ඊළඟ ඡන්දයේදී සිංහල බෞද්ධ බහුතරයේ ඡන්ද ලබා ගන්න කියලා. ඒ විතරක් නෙවෙයි සිංහල නොවන දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවගේ උනත් අවිහිංසාව සාධාරණ මිනිස්සු උන්ට මේ රටේ නියම මහත්තුරු හැටිය උන් පිළිගෙන ඉත තවන්ගේ ඡන්දේ දෙයිද කියලා විමසන්න ඕනේ. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ නීතියක් හැටියට ගේන්න මත යොමුසමක් කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ රජය පවතින්නේ මේ වෙනම ඇවිල්ලා නෙමෙයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පොදු පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දෙන් තමයි ආවේ. ඒක නිසා ඒ පිළිගත් මූලික ප්‍රතිපත්ති අනුව තමයි යන්න ඕනේ. විශේෂයෙන් මේ වගේ ජාතියට වැදගත් රටේ සාමය රැකින්න ඕන වැදගත් සංවේදී කාරණා ගැන නිකන් මේ තමන්ගේ ඒකාධිපති විදියට කටයුතු කරන්න බෑ. සාජ සම්මුතියට සහ දැඩි කැමැත්තට බහුතර කැමැත්තනු තමයි කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ මේ කඩාගෙන වැටෙන ලංකාව නැමැති ගුවන් යානයේ නියමුවා වශයෙන් අද ඉදිරිපත් වුණ රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් මේ ගැන අවධානය යොමු කරනවා. ඔබට තවත් කාලය තියෙනවා මේ සිංහල බෞද්ධයන්ගේ සිත් තුළට ඇතුල් වෙලා එම නායකත්වය වුණත් රැකගන්න. නමුත් අවාසනාවකට තැනින් තැන මෙම කරුණු මතුවෙන නිසා සමාජයේ විශාල කසුකුසුවක් යනවා. මේ යහපාලනයේ 2.0ද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එම පණිවිඩත් ඔහුට තබමින් අපි ජාතියක් වශයෙන් උඩ බලාගෙන කතා කිරීමට වැඩිය භයානකයි උඩ බලාගෙන කෙල ගැසීම.
ඉතින් කෙල ගැසු තමන්ගේ මුහුණටම වැටෙන්නේ තමන්ගේ ජාතියටම වැටෙන්නේ. අපි ඒ බවත් මතක් කරමින් හිතලුවක් ලෙස කතා නොකර කැනට සුදුසු නුවණින් තමන්ගේ අභිමානයට ගැළපෙනවද මේ සමාජ සන්ත්‍රයන් වටපිටාවට ඒ ගැනත් මතක් කරමින් ඔබතුමාටත් මේ සාකච්ඡාවට සහභාගී වීමට ස්තුති කරමින් මෙතනින් අපි නවතිනවා. තෙරුවන් සරණයි.